good morning. දැන් වෙලාව 5:04යි. මේ අවුරුද්ද පළවෙනි road trip එක යන්න දැන් හැමදේම ලෑස්ති. ටිකක් උදේම යන්න පිටත් වෙනවා. Let's go with us. Go. සිටියකට ආවා. දැන් වෙලාව උදේ 6යි. අපි පර්ත් සිටි එක ගැන වෙනම වීඩියෝ එකකින් පෙන්වන්නම්. අපි දැන් මෙතන වැඩි වෙලා ඉන්නේ නැතුව ආයෙත් ගමන පටන් ගන්නවා. අද දවසේ අපි බලන්න යන පළවෙනි තැනට යන්න. එතෙන්ට යන්න තව කිලෝමීටර් 200ක් පය දෙකක් විතර යනවා. උදේට කන්න තාම කැෆේස් ඕපන් කරලා නැති නිසා අපි එතෙන්ට ගිහිල්ලාම ගෙදරින් හදාගෙන ආපු බ්‍රෙක්ෆාස්ට් එක ගන්න කියලා හිතාගෙන ආයෙත් ගමන පටන් ගත්තා. මෙහි පෙට්‍රල් ස්ටේෂන් වල මේ වගේ අයිස් තියෙන පුනන්න මම දැන් ඩොලර් 4ක් විතර අපි චිලේකට දාගන්න මම මේ ගත්තා. විශාල වැලි පරයක් මේ පැත්තේ සෑන්ඩ් ඩියුන්ස් ගොඩක් දකින්න පුළුවන්. පර්ත් ඉඳලා කිලෝමීටර් 130ක් විතර උතුරු පැත්තට ආවහම තියෙන ලන්සලින් කියන ටවුන් එකේ තමයි සුප්‍රසිද්ධ ලන්සලින් සෑන්ඩ් ඩියුන් එක තියෙන්නේ. ඒකේ තියෙන විශේෂත්වය තමයි සෑන්ඩ් බෝඩින් වලට ගොඩක් ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙවෙයි මෙහෙට ආවොත් 4-wheel driving, buggy riding, කොඩ් බයිකින් වගේ තවත් ගොඩක් ඇඩ්වෙන්චර් ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඉතින් වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ යන ඇඩ්වෙන්චර් වලට කැමති අය අනිවාර්යයෙන්ම මෙන තැනක් තමයි මේ.
රෙස්ට් ඒරියා එක පොඩ්ඩකට නැවැත්තුවා. අපි එන්න හිටපු පාරේ අපිට එන්න හම්බුනේ නැහැ. අද මග බුෂ් ෆයර් එකක් හින්දා අපිට එන්න උනේ රට මැද්දෙන්. එතකොට අපි ප්ලෑන් කරන් හිටියේ අපි ගමන පටන් ගත්ත උදේ 4ටත් කලින්. එතකොට ඔගොල්ලෝ දන්නවනේ අපි ඉන්නේ පර්ත් නගරේ ඉඳන් කිලෝමීටර් 200ක් දකුණු පැත්තට වෙන්න. අපි ගමන යන්නේ පර්ත් නගරේ ඉඳන් කිලෝමීටර් 570ක් උතුරු පැත්තටනේ. එතකොට අපේ ප්ලෑන් එක උනේ උදේ 6 වෙද්දී අපි පර්ත් සිටි එකට ආවා. ඊට පස්සේ එතන ඉඳන් අපි ප්ලෑන් කරලා තිබ්බා තැනට යන්න හිටියේ උදේ 8 වෙද්දී. ඒත් පාරේ වෙච්ච පොඩි කරදරේ හින්දා දැන් වෙලාව 9:25යි. ඒත් තව පැයක් විතර අපිට යන්න තියෙනවා. අපි උදේ නවත්තන්න හිටපු තැනට. අපි මෙතනින් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන පොඩ්ඩක් ඉඳලා ඊට පස්සේ අපි ආයෙ ගමන පටන් ගමු. හොඳ වෙලාවට අපි බ්‍රෙක්ෆාස්ට් මොනවා හරි පොඩ්ඩක් ලෑස්ති කරගෙන ආවා. මොකද අපි දන්නවා කියන්නේ ඕස්ට්‍රේලියා කන්ට්‍රි සයිඩ් යනකොට අපිට හිතන්න බෑ අපි කියන්නේ රෙස්ටුරන්ට් එකකින් කැෆේ එකකින් කනවා කියලා. මොකද ගොඩාක් රූරල්, ඒ කියන්නේ තිබුණත් සමහර අපිට කඩ ඒවා ඕපන් කරන්නේ ලන්ච් ටයිම් එකට, සමහර ඒවා වීක් ඩේස් වල සමහර දවස්වල ඩිනර් විතරයි. ඒක නිසා ඒකත් පොඩක් මතක තියාගන්න ඕනේ යනකොට මොනවා හරි පොඩි දෙයක් ලෑස්ති කරන් යන්න. දැන් අනිත් දේ තමයි දැන් මෙහෙ ලොง ඩ්‍රයිව්ස් යනකොට සාමාන්‍යයෙන් අපිට පැය දෙකකට සැරයක් විතර අපි බ්‍රේක් එකක් අරන් යන එක තමයි හොඳ. එහින්දා මේ වගේ දුර පාරවල් වල ගොඩක් දුරට අපිට තියෙනවා රෙස්ට් ඒරියාස්, සාමාන්‍ය පැකින් දෙකකින් වගේ හම්බෙන දුරන් දුරවල් වලින්. අපි පෙන්වන රෙස්ට් ඒරියා එකක් කියන්නේ මොන වගේද කියලා ඇත්තටම ඒක ලොකු දෙයක් නැහැ. පාකින් ලොට් එකක් වගේ තමයි. ඔගලන් ගේන ටී කොෆි තියෙනවා නම් ඒව ගෙනල්ලා හදාගෙන මෙතන දීලා, එතකොට ටොයිලට් තියෙනවා, බින් තියෙනවා, ගෙනපු දේවල් බින් වලට දාලා ටොයිලට් වොෂ්රූම් ගිහිල්ලා ආපහු යන්න තමයි තියෙන්නේ. නැතුව වෙනම කැෆේස්, රෙස්ටුරන්ට්ස් එහෙම මුකුත් නැහැ. ඔන්න එහෙනම් අපි ආවා අපේ පළවෙනි ඩෙස්ටිනේෂන් එකට. මේ තමයි පිනකල් ඩෙසර්ට්. මේ පිනකල් ඩෙසර්ට් තියෙන්නේ හෙට්ටියාර් 19000 ගානක් පුරා පැතිරී තියෙන නැම්බුන් කියන නැෂනල් පාර්ක් එකේ එක කොටසක්. ඉතින් මේ පිනකල් ඩෙසර්ට් එකේ තියෙන්නේ මෙන්න මේ ලයිම්ස්ටෝන් පිලර්ස්. සමහර ඒවා මීටර් 4ක් තරම් උසයි. එක එක හැඩවලට තියෙනවා. සමහර ඒවා මේක නිකන් දැක්කහම සොහොන් පිටියක් වගේ නිකන් ටූම් ස්ටෝන්ස් වගේ. ඔගොල්ලෝ දැකලා තියෙනවනේ ලයිම් ස්ටෝන් කේව්ස්, අර හුණුගල් ගුහාවල පොළවෙන් පල්ලෙහාට වැක්කිරිලා වගේ තියෙන්නේ. ඒ වගේ මේක පොළවෙන් උඩට මතු වෙලා තියෙන ලයිම් ස්ටෝන් පිලර්ස්. මේ ඩෙසර්ට් එක වටේට කිලෝමීටර් 4ක වන් වේ ලූප් ට්‍රක් එකක් තියෙනවා. ඒක තමන්ගේම වාහනයක වුණත් ගිහිල්ලා බලන්න පුළුවන්. පර්ත් වලින් ඉඳලා කිලෝමීටර 200ක් විතර දුරින් තමයි අපිට මේ යුනික් ලෑන්ඩ්ස්කේප් එක හම්බ වෙන්නේ. ඕස්ට්‍රේලියාවල තියෙන ටුවරිස් ගයිඩ්ස් අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන තැනක් තමයි මේ. දෙසැම්බර් ඉඳන් මාර්තු වෙනකන් සමර් කාලෙදී උෂ්ණත්වය නම් ගොඩක් වැඩි. ඒ නිසා මේ කාලෙට ලැව්ගිනි අවදානමක් තියෙනවා. මැයි ඉඳන් අගෝස්තු වෙනකන් වින්ට කාලය නිසා අධික වර්ෂාව වගේම සීතලක් තියෙනවා. සැප්තැම්බර් ඉඳන් නොවැම්බර් තමයි මෙහෙට එන්න හොඳම කාලේ. ඒ කාලෙට වයිල් ෆ්ලවර්ස් සහ කැන්ගරු, ඉමියු වගේ සත්තු බලාගන්නත් පුළුවන්. දැන් මේ පිනකල් ඩෙසර්ට් එකේ ඩ්‍රෝන්ස් ෆ්ලයි කරන්න දෙන්නේ නැහැ.
ඕගොල්ලෝ මේ දකින ඩ්‍රෝන් ෆුටේජ් අපි ගිය අවුරුද්දේ ආපු වෙලාවේ ගත්ත ඒවා. මේ පිනකල් ඩෙසර්ට් එක ගැන භූවිද්‍යාඥයෝ තවමත් පරීක්ෂණ කරනවා. මේක නිර්මාණය වුණේ කොහොමද කියලා තවම නිශ්චිත නිගමනයකට එළඹිලා නැති වුණත් ප්‍රධාන මත කිහිපයක්ම තියෙනවා. භූවිද්‍යාත්මක කාල නිර්ණයන්ට අනුව මේ ලයිම්ස්ටෝන් අවුරුදු ලක්ෂ 5කට පමණ කලින් පොළවයට නිර්මාණය වෙන්න ඇති කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. ඊට පස්සේ අවුරුදු 6000කට කලින් පොළවෙන් උඩට මතු වුණා කියලත් නැවතත් වැලි වලින් බැහිලා ගිහිල්ලා මීට සියවස් කිහිපයකට කලින් තමයි දැන් මේ පේන විදිහට පොළවෙන් මතු වෙලා තියෙනවා කියලා විශ්වාස කරන්නේ. ඒ වගේම මෙතෙන්ට එන අයට අවශ්‍ය මූලික පහසුකම් මේ කට්ටිය සපයලා තියෙනවා. ටොයිලට්ස් තියෙනවා, ඩයිනින් ඒරියා එකක් තියෙනවා, ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකක් තියෙනවා. ඒ වගේම ස්වර්ණිය ෂොප් එකකුත් තියෙනවා. ගමන පැය දෙක තුනකින්ම වැඩි වුණා. හැබැයි ඒකෙන් හොඳ දෙයක් වුණා. අපි කොහොමත් බලාගෙන හිටපු යන්න කැමැත්තෙන් හිටපු තැනකට යන්න වෙලාව හම්බෙනවා අපිට. මොකද ඒක ඕපන් 11 උදේ 11 ඉඳන් දවල් 3 වෙනකන් විතරයි. අපි ප්ලෑන් කරන් හිටියේ පිනකල් ඩෙසර්ට් එකට එන්න උදේ 8 විතර වෙද්දි ඊට පස්සේ යන්න. එතකොට අපිට උදේ 11 වෙනකන් මෙහෙ ඉඳ වෙන්නේ නැති නිසා අපි ටිකක් ඒක ගැන ටිකක් දුකින් හිටියේ. මොකද අපි මීට කලිනුත් පිනකල්ස් ඇවිල්ලා තියෙනවා. එදත් අපි ආවේ සන්රයිස් එකට. ඒ නිසා එදත් අපි උදේම ගියා. කොහොම හරි අපිට අද ඒ චාන්ස් එක හම්බුණා. ඔව්. කොහෙද යන්නේ? අපි ගිහිල්ලා බලමු. මේ ෆැක්ටරි එක මෙහෙම තහඩු වලින් හදලා තියෙන්නේ. එයාලා මේ ව්‍යාපාරය පටන් අරන් තියෙන්නේ මේ වගේ තහඩු මඩුවක ඉඳලා නිසා. එහෙම පටන් අරන් තමයි අද වෙනකොට ලොකු එක්ස්පෝර්ට් කෙනෙක් වෙලා තියෙන්නේ. අදටත් මෙහෙම තහඩු මඩු වල ඉඳලා දීවර රැකියාව කරන දීවරයින්ගේ වාඩි මේ පැත්තේ මුහුද දිගටම අපිට දැක ගන්න පුළුවන්. Here is Savannah, the pristine waters of the Turquoise Coast, 200 kilometres north of Perth in Western Australia, is for many an underwater and coastal paradise. It's also here the Thompson family's lobster fishing story started way back in 1966. This third generation family business has gone from strength to strength. But one aspect of the lobster fishing industry which hasn't changed is it's still hard work for everyone involved. Hard work doesn't necessarily provide the results in the pot. There's still quite a bit of mystery attached to this elusive coreless marine crustacean, also known locally as a crayfish.
The Indian Ocean is crawling with lobsters, but they choose their own time to come out from their sheltered hiding places. They can be hungry, but still huddle together under the reef. Lobster fishermen are always taken again on when these lobsters decide to come out for their long march to the breeding grounds. When they're on the move, this is the time a full fishing ambush can begin. The lobsters know the sand is no place to linger. Here you can see a guard bringing up the rear. In the open ocean, predators can attack at any time. In order to maintain sustainability and marketplace demand, the annual catch of lobster varies from year to year, with an average total catch of 6 million kilos. Since the fishing quota system was introduced in the industry in 2013, the Western Rock lobster has seen a dramatic increase in value. Sustainable fishing practices are a very important part of the West Australian rock lobster fishery. Undersized juveniles, fertile females, are all off limits to ensure good hunting next year. The second stage of the breeding cycle is indicated by what's commonly called the tar spot. It's the sperm deposit from the male. These also have to be returned to the ocean. We hope you'll enjoy the rest of your tour and learn some interesting facts about the Western Rock Lobster. Here we are. There's 8 self-guided stations upstairs. Mm-hmm. Take as long as you like, there's no rush. මෙතෙන් දෙන විසිටර්ස් ලට එයාලා self guided tour එකක් ලෑස්ති කරලා තියෙනවා. ඒකට එක්කෙනෙක්ගෙන් ඩොලර් 5ක් අය කරනවා. ලොබ්ස්ටර් කියන්නේ family run business එකක්. Thompson family එක තමයි දැනට අවුරුදු 60ක් තිස්සේ මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. දැන් ඉන්නේ එයාලගේ 3 වෙනි පරම්පරාව. මෙතන වැඩ කරන දීවරය නත්තල් දවස හැරුණම අවුරුද්දේ අනිත් හැම දවසකම අඩි 250ක් ගැඹුරු මුහුදට යනවා මේ පොකි රිස්ස වල්ලන්න. මේ පල්ලෙහා පියන මුහුදු වතුර සහ ඔක්සිජන් දාපු ටැංකි වල ටොන් 20ක පමණ පොකි රිස්ස ඉන්නවා. වෙස්ටර්න් ඔස්ට්‍රේලියන් ෆිෂින් ස්ටෑන්ඩඩ්ස් වලට අනුව අවුරුද්දකට අල්ලන්න පුළුවන් උපරිම ටොන් 600ක පොකි රිස්ස විතරයි. එයාලා මේ පොකි රිස්ස ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන රටවල කොඩි තමයි මේ බිත්තියේ ඇඳලා තියෙන්නේ. එතනදී බෝට්ටු වලින් ගේන පොකි රිස්ස බර සහ සයිස් එක අනුව ග්‍රේඩ් කරන හැටි බලන්න පුළුවන්. මේ ෆැක්ටරි එක ඇතුළේදී මේ ගේන පොකිරිස්සෝ A to H ග්‍රේඩ් 8කට වෙන් කරනවා. පොඩිම ග්‍රේඩ් එක A, ඒකට ග්‍රෑම් 380ත් 480ත් අතර සත්තු අයිති වෙන අතර H තමයි තියෙන ලොකුම ග්‍රේඩ් එක. කිලෝ 2ක් 2.5ක් අතර සතුන් තමයි H ග්‍රේඩ් එකට අයිති වෙන්නේ. මොකද පොකිරිස්සෙක්ට ඒ තරම් ලොකු වෙන්න අවුරුදු 28ක් විතර යනවා. ඒ මේ සත්තු අවුරුද්දකටම ලොකු වෙන්නේ ග්‍රෑම් 100ක් විතරයි.
ඔයාම නද ගන්නේ ලන්ච් වලට අපි කොහොමත් දැන් අද ෂෙයා කරගෙන තමයි මේක කන්නේ එහෙනම් මම මෙතනින් ගන්නවා කෝන් බකට් එක ඒකේ තියෙනවා කින් ප්‍රෝන් බකට් seafood sauce and fresh bread $27ක් වෙනවා මම ගන්නවා WL local rock lobster grilled with garlic butter chips and salad මම ගන්න small whole lobster කෙනෙක් මගේ meal එක වෙනවා $42 කෑම එක ready වෙනකන් අපි drinks ගත්තා මම ගත්තා lemon lime and bitter මම ගත්තා ginger beer lunch එක enjoy කරන්න ලස්සන indian ocean view එක තියෙනවා මේක තමයි අද අපේ ලන්ච් එක. හිතුවට වඩා නම් ඇත්තටම ගොඩක් ලොකුයි. කන්න පුළුවන් වේද කියලා ෂුවර් නෑ. බල් කාලා රහකෝද කියලා කියන්නේ අනිත් ලොක්ස් එක. බලමු අපි ටෙස්ට් ටෙස්ට් කරලා කොහොමද කියලා. මොනවද තියෙන්නේ බොරක් නෝ. Hi guys. Hello. අපි දැන් ලන්ච් එකෙන් ආපහු යන ගම. කැමර රසයි. හැබැයි ටිකක් එක්ස්පෙන්සිව්. අතරමඟදී අපිට හම්බුණා හරිම කියුට් ලාමා රංචුවක්. අපි ඉතින් චුට්ටක් නතර වුණා ඒ කට්ටියත් එක්ක කතා කරලා ෆොටෝ එකක් එහෙම ගන්න. මේක තමයි පර්ත් වලින් පස්සේ හම්බෙන ලොකුම ටවුන් එක. මේ ජෙරල්ටන් කියන ටවුන් එක කාලයක් second largest city of western australia. මම දන්නේ මේ වෙනකොට western australia හතරවෙනියට ලොකුම නගරය. Continue on Chapman Road for 1.5 kilometers. කරමු
අපිට දිගටම හම්බ වෙන්නේ ෆාම්ලෑන්ඩ්. සමයකට වේලිලා තිබුණත් ඒ එක යායට පේන ෆාම්ලෑන්ඩ්ස් වලට බැහැගෙන යන ඉරේලිය වැටිලා පොළවේ තියෙන රතු පසුත් එක්ක පේන කලර්ස් මාරම ලස්සනක් තියෙනවා. යනගමන් ඩ්‍රයිවර්ස්ලා මාරු වුණා. ඇත්තටම පැය දෙකකින් දෙකට මාරු කරගන්න පුළුවන් නම් එහෙම කෙනෙක් ඉන්නව නම් මාරු කරගන්න නැත්නම් පැය දෙකකින් අනිවාර්යෙන් නවත්තලා රෙස්ට් එකක් ගන්න. මෙහෙලන් ඇත්තටම හරි අමාරුයි ඇස් දෙක ඉක්මනට ටයර්ඩ් වෙනවා. ඒ කියන්නේ පටන් ගත්ත වෙලේ ඉඳන් ඉවර වෙනකන් එකම view එක වගේ තියෙන්නේ. දැන් අනිත් දේ තමයි දැන් අපිට මෙහෙන් බැලුවොත් ඔයාලට පේන ඇති කෙලින්ම සන්සෙට් එක අපි ඩ්‍රයිව් කරන පාරටමයි තියෙන්නේ. එතකොට ඇස් දෙකට තවත් ටිකක් අමාරුයි. Hi guys, we made it to the Kalbari. අපි අද ආව අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට. අපි උදේ 4ට කිලෝමීටර 850ක් 900ක් විතර ආව. මොකද පාර වහලා තිබුණ නිසා අපිට වටේ පාරකින් එන්න උනේ. හරියනම් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපි කල්බාරි වල මොනවද කරන්න කියලා ඊළඟ වීඩියෝ එකෙන් බලමු. Bye. Bye. අපි හිතනවා ඔයාලා මේ වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. ඔයාලා මේ වීඩියෝ එක enjoy කරා නම් like කරලා ඔයාලගේ අදහස් comment කරන ගමන් යාළුවෝ එක්කත් share කරන්න අමතක කරන්න එපා. අපි කල්පාරි වලදී මොනවද කරේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනකම් අපේ channel එක subscribe කරලා notification on කරලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. Bye guys. Thanks for watching.